මම මංජු නිශ්ශංක ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක අද දින අපිට නැවත වතාවක් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවලා තියෙනවා ප්‍රකාශයක් සටහන් කර ප්‍රකාශය ඉදිරි ටික සටහන් කරගන්න කියලා ඇත්තටම ඉතින් අපි හැමදාම කියනවා වගේ මේ වැඩේට සම්පූර්ණ සහයෝගය දෙනවා මොකද අපිට හංගන්නේ කිසිම දෙයක් නැහැ අපි විශේෂයෙන්ම දේශපාලනයට එන සහ දේශපාලනයේ ඉන්න සියලුම දෙනාගේ වත්කම් පිළිබඳ අනිවාර්යෙන්ම ඒ පාරදෘශ්‍යභාවයේ තිබිය යුතුයි කියන එක අපි තරයේ විශ්වාස කරනවා ඉතින් ඒ පරීක්ෂණ වලට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා හැබැයි මෙතන නම් පැහැදිලිම සිද්ධ වෙන්නේ අපිට තේරෙනවා දේශපාලන පරිගැණීමක් කරන්න හදන්නේ මොකද මේ තියෙන ලංකාවේ දැනට පවතින මේ දූෂිත දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන අපි වගේ කණ්ඩායම් වලට විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් වලට දේශපාලනේ එන්න හදනකොට මෙතනින් අයින් කරන්න මේ වගේ දේශපාලන පරිගැණීම් වල ලක් කරලා අපිව නවත්තන්න පුළුවන් කියලා හිතනවා නමුත් ඇත්තටම කියන්න තියෙන්නේ ඒක උන්ගේ සිහිනයක් පමණයි මේ රනිල් වික්‍රමසිංහ ඒ වගේම ටිරාන් අලස් ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ අපිට මේ වෙලාවේ ලබා දෙන මේ මහජන ප්‍රසාදය පිළිබඳව අපි අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙනවා මොකද මේ කරන වැඩත් එක්ක දිගින් දිගටම අපේ රටේ ජනතාව අපේ රටේ පුරවැසියෝ අපිව ඉතාමත්ම සාදරයෙන් වැළඳ ගන්නවා උන්ගේ සහයෝගය ආදරය ඒ වගේම ආශිර්වාදය අපි මේ ගමන ඉස්සරහට යන්නට අවශ්‍ය කරන සියලුම සහයෝගය උන් අපිට ලබා දෙනවා ඉතින් මේ පරීක්ෂණ වලට අනිවාර්යෙන් අපි සාර්ථකව මුහුණ දෙනවා අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ මේ ගමනට අපිත් එකතු වෙන්න මේ අනිවාර්යයෙන්ම ඊළඟ පවත්වන මැතිවරණයන් වලදී මේ තියෙන සම්පූර්ණ මේ දූෂිත දේශපාලන ක්‍රමවේදය මේ මහ පොළොවෙන් ගලලා අයින් කරලා අලුත් පිරිසුදු රටට ආදරය කරන පාරදෘශ්‍ය ඒ වගේම රටට හිතකාමී නව දේශපාලන සංස්කෘතියක් මේ මහ පොළොවේ පැලකරන ඕගොල්ලොක්වත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ පරීක්ෂණ පවත්වන්නේ මම මගේ තියෙන ආදායම් වලින් හෝ මට ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණයක් සිද්ධ කරලා තියෙනවද එහෙම නැත්නම් මම නීත්‍යානුකූල නොවන විදිහට වත්කම් රැස් කරලා තියෙනවා කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කියලා ඒ පිළිබඳව තමයි මූලික විමර්ශන කරනවා කියලා කියන්නේ නෑ ඒක සම්පූර්ණයෙන්ම ඉවරයි මොකද ඒක දෙවෙනි වතාවටත් ලංකා නිවුස් එකෙන් අපේ නීතිඥ එක්සත් රාජධානී නීතිඥ මහත්වරු උන්ට කියා උපදෙස් දීලා තිබුණ විදිහට ඔවුන්ගෙන් ඒ වැච්ච වැරද්දට සමාවිල්ලලා ඔවුන්ට ඒ වැරද්ද තොරතුරක් මත තමයි ඒක දේ සිද්ධ වුණේ කියලා දෙවෙනි වතාවටත් ඇත්තට මේ ඔවුන් සමාපෙන් සමාවිල්ලලා තිබුණා නීත්‍යානුකූල විදිහට නමුත් ඒ නඩු කටයුතු ඉස්සරහට යනවා මේ එක්ස්ප්‍රෙස් පර් සම්බන්ධ නෙමෙයි ඇත්තට මේ 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 විමර්ශනය කරන්නේ ඒගොල්ලන්ට ලැබිලා තියෙන වෙනත් පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශනය කිරීමේ අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන හරි බොමි SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න